මහරගම අපේක්ෂාරෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි. අතිකාල දීමනා ගැටලුවක් මුල් කරගනිමිනුයි මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කෙරුණේ. මේ හේතුවෙන් පස්වරු 4න් පසු සියලු රාජකාරී වලින් ඉවත් වීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. කරන්ට් එක ඇල්ලුවා. අපිත් අසරණයි. නමුත් වැඩ ගන්න සේවකයෝ අසරණයි තමයි. ඒගොල්ලන්ටත් කරන්න ඕනි තමයි සාධාරණයක් කරන්න ඕනි ඇත්තටම. ඒගොල්ලොත් ඇත්තටම වැඩ කරනවා නැතුව නෙවෙයි. පස්සෙන් ලයිට් එක යොදන්න. ඉතින් තාම ඇල්ලුවේ. බාර දෙකයි තියෙන්නේ. මේ දෙක තාම අල්ලන්නට රැස්කියි. අද පස්සරු 4 වන විට නිසි විසඳුම් ලැබුණේ නැත්නම් අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන බවයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම ප්‍රකාශ කළේ. මේ අතර නව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේදී පැවැත්ුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හදිසි බෙලදී ගැනීම යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම නතර කරන්නත් විනිවිදභාවයකින් යුතුව සෞඛ්‍ය අමාත්‍යාංශය තුල පවතින තොග සම්බන්ධව නිසි විශ්ලේෂණයක් කරලා ඒ සම්බන්ධ අවබෝධයක් ඇතිව ඉතාමත්ම පැහැදිලිව සහ පාරදෘශ්‍යභාවයකින් නව ප්‍රසම්පාදන ක්‍රියා සඳහා යොමු වෙන බවත් ලබන අවුරුද්ද තුල ඇතිවිය හැකි ඖෂධ හිඟය මැඩපැවැත්වීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා කළා. එකෙක් මනින් අදාළ ඇනවුම් ඇස්තමේන්තු නියමිත තෝරාගත්ත අපේ රටට අඩුම මුදලකින් ගුණාත්මක භාවයේ ඉහළ ඖෂධ ලබා දිය හැකි අදාළ නියෝජිතයන්ව සැපයුම් කරුවන් වෙත ලබා දීම සඳහා සාකච්ඡා පවත්වන බවත් ඉතා පැහැදිලිව සඳහන් කළා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.